ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා මේයිපාල වෙනිදා ඉදිරිපත් කතාවේදී ගමට අධිකරණය ගෙනියනවා. එහෙම නැත්නම් නීතිය ගමට ගෙනියනවා කියලා මේ දැන් පොඩි තිගැස්මකුත් තියෙනවා. සමහර කියනවා මේ අර ආයෙත් 88 89 මේ විදිහට ඒ නීතිය අතට අරගෙන කරන වැඩක්ද කියලා. ඇත්තටම මේක ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයක්. ඔය කතාව කරද්දි මම මේ වේදිකාවේ හිටියා. මිනිත්තු 37ක් කතා කරපු කතාවේ දෙරණ නාලිකාව මේ නිවුස් එක ගැහුවේ. ඒකෙදී තප්පර ගණනාවක කතාවක් කට් කරපු කතාවක් ගැහුවේ. ලාල්කාන්තගේ සම්පූර්ණ කතාව සවන් දුන්නා. ඒ සමස්තාර්ථය ගත්තොත් ඔබ සහ මේ අපි සංවාද කවියේ කතා කරන එක නෙවෙයි ඒක එන්නේ. ඔහු අදහස් කරේ ජාතික ජන බලවේගය අදහස් කරන්නේ. අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයට අදාළ පද්ධතියක් තියෙනවා. ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් මම අර කලින් කිව්වා වගේම ආයතන තුනකින් දුවනවා. ඒ දුවන එකක් තමයි අධිකරණය කියන්නේ. ඒ අධිකරණය ක්‍රියාත්මක කරන විදිහක් තියෙනවා. ඒක තමයි අධිකරණයේ දුවන යාන්ත්‍රණය. අපි මේ කතා කරේ ඒ යාන්ත්‍රණයටත් පහලින් ක්‍රියාත්මක වන ඒකකයක් පිළිබඳව වැඩියෙන්ම. අපි ජාතික ජන බලවේගය හරි පැහැදිලි අපේ ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගේනවා කියන ප්‍රතිඥාව අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළේ අපි දානවා. හැබැයි නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් එකපාර්ට අපි වලේටපත් වෙච්ච ගමන් යන්නේ නැහැනේ. මේ නීති රාමුවටදනේ අපිට යන්න තියෙන්නේ. අපි මේ කතා කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයටත් යටින් ක්‍රියාත්මක වෙන යම් යම් නීතිමය අර්ධ විනිශ්චිත ආයතන සහ වෙනත් ආයතන කීපයක් යනවා. මේ නඩු කල්යෑමේ, නඩු ප්‍රමාදයේ, අනවශ්‍ය කරුණු අධිකරණයක් කරා රැගෙන යෑමේ වැළැක්වීමට අදාළ ගමේ ගැටලු ටික ගමේ බොඩි එකකට දීලා ඒක විසඳන ක්‍රමයක්. මෙතන ලාල්කාන්ත මහත්තයා පැහැදිලි විනාඩි 37ක් කතා කරත් විනාඩි එකහමාරක කට් එකක් ගත්තත් එතුමාගේ කතාවේ හරයකනේ මුක්. එතුමා කියනවා ගමට අධිකරණ බලය දෙනවා, නීතිය හදන්නත් බලය දෙනවා, නීතිය ක්‍රියාත්මක කරන්නත් බලය. එතකොට මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීම. එතකොට ඔබතුමාලා ප්‍රෙස් කොන්ෆරන්ස් කියලා මෙතන ඇවිල්ලා කොච්චර සුන්දර කතා කිව්වත් මේ සුරංගනා කතා මොනවා කිව්වත් ලාල්කාන්ත මහත්තයා කිව්වේ ඕක නෙමෙයි. බොහොම පැහැදිලි. ඕක බලන්න ඕනේ මේ අදියේ ආපු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකෙක් ඕක කිව්වා නෙමෙයි. ඔය 88 89 වකවානුවේ ඔය අත්දැකීම දැකලා ඔය අත්දැකීම විඳලා අපිත් ඒක දැක්ක මිනිස්සු හැටියට අපිට පේන්නේ මේ කවුද මේ කියන්නේ? පැරණිතම සමාජිකයා. ඒ ඇත්තනත්ත ඇවිල්ලා විනාඩි 35ක්ද 40ක්ද කතා කරපු එක මෙතන නෑ. එයා එතකොට වෙන වෙන ඒවා කතා කරලා උතන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා පැහැදිලිව හඬ නගලා පෙන්නුවේ ගමට අධිකරණ බලය නීති සම්පාදනය කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම. ඒව කොහොමද සුදන්ම ඒ කරනවා නම් එක දෙයයි, ඒ දෙයයි, ඒ 88 89 විතරයි, ඒක තමයි විතර කරන්න යන්නේ කියන එක පැහැදිලි. ලාල්කාන්දේ කතන්දරේ ගමට අධිකරණ බලය දෙන්න මේ ජීපීක කියන්නේ විප්ලවකාරී දේශපාලන පරිත්‍යාගීර පක්ෂයක්. ඒ වගේම තමයි පොල් පොට්ලක් වියට්නාමේ, මාවෝ සේතුන් චීනේ, කියුබාවේ කැස්ට්‍රෝ. ඒගොල්ලොන්ට බලය ගත්තන් පස්සේ තියෙන පොලිසිය සහ හමුදාව ගැන විශ්වාසයක් නැහැ. ඒගොල්ල බය. මොකද පොලිසිය සහ හමුදාව රදල කියලා හිතන්නේ. ඒගොල්ලන්ගේ කතන්දරේ වෙනස්. අපි ගියේ නේ අහන්න නැති වෙයි කියලා. ඒගොල්ලෝ කරේ තමන්ගේ කාඩරවලු ගමේ පාලනයට දැම්මා. එහෙම වැඩ කරේ නැත්තම් මොකද දඬුවම? මරණය. දැන් මෙතුමලා හිතන් ඉන්නේ දැන් මෙතුමලට බලය ගන්නවා කියලා යම් කිසි අදහසක් තියෙනවනේ. තිබ්බට මෙතුමට විශ්වාස නැහැ මේ පොලිසියයි අධිකරණයයි හමුදාවයි මෙතුමලා කියන ඒවා හයි කියලා. ඒකේ බය තමයි ඔය. ඒ හින්දා තමයි තමන්ගේ කාඩරවලු ටිකක් දාලා ගම් වලට පළාත් වලට පාලනය කරන්න ලෑස්ති කරන්නේ. ජේ.ආර්. මරමු කිව්ව අයියලානේ. කට්ටියටම හොඳ කෑමක් හඳ වෙනවා මේ ගොල්ලන්ව පත් කරගත්තා මතක තියාගන්න.